එයාට ඒක බෑනේ. අපි ඉදිරියේදී එකට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. එයාට ඒ බලය නැහැ කියලා පෙන්වන්න අපි අවශ්‍ය අපි නෛතික ක්‍රියාමාර්ග ගන්නවා. මේ පවතින ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයාට කිසිම තීන්දුවක් ගන්න බෑ කවුද අගමැති කියලා. ඒවා තියුණු ව්‍යවස්ථාව. එදා මම එතුමාට මූණටම මම ඉදිරිපත් කළා කිව්වා ඔබතුමාට කිසිම බලයක් නැහැ අගමැතිව තෝරන්නට. ඒක තෝරීමේ බලය තියෙන පාර්ලිමේන්තුවේ. ඒක ඉස්සල් ව්‍යවස්ථාවක්. මම කිව්වා මේවා තමයි අපි ජනවාරි 8 වෙනිදා ලබාගත ජයග්‍රහණ. ඒ ජයග්‍රහණය ලබා ගන්න තමයි තමුන්නාංශයේ එළියට බැසි මාත් එක්ක. ඉතින් එහෙනම් මේක තමයි තත්වය කියලා. එතකොට නිශ්ශබ්ද වෙලා. එතකොට එතුමා කිව්වා එහෙමනම් මම ඉල්ලාස් වෙනවා. මං හෙට සම්මේලනයට යනවා. මං කතා කරනවා. මං ජාතිය මත කතා කරලා මට මේක කළා. ඒක ඉතින් එතුමාගේ වැඩක්නේ. නමුත් ව්‍යවස්ථාව යටතේ එතුමාට පුළුවන් ඉල්ලාස් වෙන්න. නමුත් එතුමාට බෑ අගමැතිතුමා කවුද කියලා තීන්දුව ගන්න. ඉතින් බලමු කොහොමත් විසඳන්න වෙනවනේ. කොහොමත් විසඳන්න වෙනවා. මොකද එන අවුරුද්දට සල්ලි නැහැ. ජනවාරි පළවෙනිදා ඉඳලා සත පහක්වත් නැහැ ලංකාව ගෙනියන්න. ඉතින් ඒකට අවශ්‍ය මේ අයවැය සම්මත කර ගැනීමට සිද්ධ වෙනවා 31 වෙනිදාට ඉස්සෙල්ලා. ඉතින් ඊට ඉස්සෙල්ලා ඒවා සම්මත කරගන්න නම් මෙතන බහුතරයක් යගලන තියෙන්න ඕනේ. බෞතරය නැතුව සම්මත කරගන්න බෑ. එතුමා මොකද කළ තියෙන්නේ? එතුමා රටත් විනාශ කළා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කළා, අපේ එක්සත් ජාතික පක්ෂයට මොකක්වත් විනාශයක් වෙලා නැහැ නේ. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවරයිනේ. දැන් කී දෙනාද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්නේ? ලංකාවේ ප්‍රධානම දේශපාලන පක්ෂයේ බලයේ හිටව ප්‍රධාන දේශපාලන පක්ෂය අද තුන්වෙනි තැනටත් වැටලානේ. තව ටික දවසක් යනකොට ජනතා විමුක්ති පෙරමුණටත් පිටිපස්සට යයි. දෙන්නේ නැතුව එයා ගෙදර ගෙනියන්නේ නැහැ.